ජනමතයට ඉඩ දෙනු පළත් පලන මැතිවරණය වහා පවත්වනු යනමයින් ජාතික ජනබලවේගය සංවිධහන කළ උද්ඝෝෂණයක් ඊය තංගල්ල නගරයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. ජනගහනයේ 68%ක් එක්කෝ කන වේල් ප්‍රමාණය අඩු කරලා වේල් 3ක් වෙනුවට වේල් 2කට 1කට බැහැලා එහෙම නැත්නම් වේලට කන ආහාර ප්‍රමාණය අඩු කරලා එහෙම නැත්නම් තමන්ට රුචි නොවන ආහාර කනවා ගොඩක් ගම්වලට ගිහිල්ලා බලපුවාම ප්‍රධානම එළවලු මොකද්ද කේල්මුවයි කොස්සටයි එකට මලවල නේද તો ජනතාවට ඛණ්ඩ නැත්නම් ආර්ථික දියුණුව වෙලාද අපි අහන්නේ ඇත්තරයි දැන් රනිල් වික්‍රමසිංහට අනාගතේ හරි සලසුමක් තියෙනවද මේකට නෑ අනාගතේ සලසුමක්වත් නෑ මේකට ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා හෝ ඔක්තෝබර් මාසේ 8 වෙනිදා ජනාධිපති චන්දි ද මාස 7-8යි උපරිම වජිරාභිවර්ධන කියන අපි ඔක්කොම සානුකම්පිත ලෙස කල්පනා කරලා රනිල්ට තව පහක් දෙමුලු කිව්වද ඒකේ ඡන්ද කතා නේ හොඳේ ඉඳ රනිල් වික්‍රමසිංහද ඡන්ද අකුලන්න අකුලන්න බෑ දැන් රනේ ඡන්දෙන් යන්න බැරි නම් ඡන්ද දෙන්නේ නැත්තම් ඊගා වරගලේ තියන්නේ මහපාරේ මහපාරේ අරගලේ ආණ්ඩුව ප්‍රස්ථාර ඉදිරිපත් කරන මේ සමහර නාලිකාවලින් මොකද්ද උද්දමනය අඩු වෙලාලු. ඒගොල්ලන්ගේ ප්‍රස්ථාර අඩු වෙලාලු. හැබැයි ඇත්ත කතාව මොකද්ද ජීවන වේදම මොකද වෙලා තිබෙන්නේ? දැන් මේ මාසේ තංගල්ල මේ යහපැත්තේ මූද මාළු කැල්ලක් කන්න පුළුවන්. පූසෙට්ට සාලෙව ටිකක් දී ගන්න බෑ. ඒක තමයි රනිල්ගේ ඇත්ත ආර්ථික තත්ත්වේ. එක පැත්තකින් ඖෂධ ටික නැහැ. ඒ ඖෂධ තිබුණත් සමහර රෝහල් වල ශල්‍ය කර්මයක් කරගන්න ප්‍රතිකාර කරන්න අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු නේ. යාණ්ඩුවේ බදු ගහිල්ල හැටියට අද දොස්තරලට දාලා යනවා. පළාත් පාලන ඡන්දය වහා පවත්වනු ප්‍රජාතන්ත්‍රවාදී සාධක කරනු. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.